අපේම ටීවී අපි දන්න දේ කියන සෙග්මන්ට් එකක් ඉතින් අපි අර කියලා දෙන්න යන්නේ ටිකක් විතර වෙනස් දෙයක් ගැන. ඔගොල්ලෝ අහලා ඇති වීඩියෝ ප්‍රොඩක්ෂන්ස් වලදී මල්ටිකැම් ප්‍රොඩක්ෂන්ස් කියලා. මල්ටිකැම් ප්‍රොඩක්ෂන්ස් කියන්නේ කැමරා එකකට වැඩි ප්‍රමාණයක් යොදාගෙන කරන වීඩියෝ ප්‍රොඩක්ෂන් එක. ඉතින් අපි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ වෙන වෙනම කැමරා හතරකින් රෙකෝඩ් කරපු ප්‍රොඩක්ෂන් එකක් කොහොමද රිසෝල් එකකින් ලේසියෙන් එඩිට් කරගන්නේ කියලා. ඉතින් අද අපි මේකට යොදා ගන්නවා සින්කයිලා කියන සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු මේ විදිහට එඩිට් කරපු පොඩි ක්ලිප් එක. හතරකින් කැමරා හතරකින් ෂූට් කරපු ප්‍රොඩක්ෂන් එක චූටි කෑල්ලක් ඒක අපි එඩිට් කරන රිසල්ට් වල. ඉතින් අපි අද කියලා දෙන්න යන්නේ කොහොමද ඒක රිසල්ට් එක එඩිට් කරන්න කියලා. ඉතින් අපි මුලින්ම අදාළ ෆුටේජ් ටික මේකට ලෝඩ් කරගන්න ඕනේ. අපි කරන්නේ තියෙන තැනට ගිහිල්ලා ඔයගොල්ලෝ දන්නවා අපි කලින් කියලා දුන්නා කොහොමද ෆුටේජස් ලෝඩ් කරගන්න කියලා. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක කැමරා එකක්, මේ තව කැමරා එකක්, මේ තව කැමරා එකක්, මේ හතරෙන් කැම් එක. කැමරා හතරක් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කැමරා හතරයි මේ කැවිලා සින්දුවක්, සින්දු ඔරිජිනල් ඔඩියෝ එකක් මෙතන තියෙනවා ඔයාලට පේනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා අපේ මීඩියා පූල් එකට දාගන්න. ඊට පස්සේ අපි එඩිට් පේජ් එකට ගියාම ඔයාලට පේනවා මේ ක්ලිප්ස් ටික. ඉතින් මුලින්ම අපි කරන්නේ කැමරා හතරේ තියෙන ෆුටේජ් සින් කරගන්න ඕනේ. ඉතින් අපි මුලින්ම පළවෙනි කැමරා එක මෙහෙම, දෙවෙනි කැමරාවත් දෙවෙනි ලයින් එකකින් දානවා. වීඩියෝ 2, ඔඩියෝ 2, ඔඩියෝ 1, වීඩියෝ 1. සේ තුන්වෙනි කැමරාවත් වීඩියෝ 3 එකට දානවා. හතරවෙනි කැමරාවත් හතරවෙනි වීඩියෝ ලයින් එකට දැම්මම කොහොම තියෙනවා. ඊට පස්සේ අපිට ඕන නම් ඔරිජිනල් ඔඩියෝ එකත් අපි යට ලේයර් එකකින් තියාගන්න. ඊට පස්සේ අපි කරන්නේ ෆයිල් ගිහිල්ලා export AAF XML කියන එක ක්ලික් කරලා අපි XML ෆයිල් එකක් අදා ගන්නවා. right, XML එක හැදුනා. දැන් අපි ඕපන් කරගන්න ඕනේ ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න සින්කයිලා software එක. අපි අපේ description එකේ ඔයගොල්ලන්ට දෙන්නම් මේ software එක download කරගන්න link එක. මේ software එක open වුණාම මෙන්න මේ ආකාරයේ software එකක් ඔයගොල්ලන්ට එන්නේ සින්කයිලා. එතන තියෙන import XML අපිට පෙන්වන්න පුළුවන් path එක. ඉතින් අපි අර ඉස්සෙල්ලා save කරගත්ත XML එකේ තියෙන path එක පෙන්වනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙතන 1 2 3 4 5 tracks 5ක් තියෙනවා. මේ tracks 5 තියෙන්නේ කැමරා හතරයි අපි අර වෙනම දීපු original audio file එකයි. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙතන අපිට ඕන නම් quality එක අපිට select කරන්න පුළුවන්. අපි මේ ඔප්ටිමල් රෙකමෙන්ඩඩ් කියන එක මෙතන සිලෙක්ට් කරලා සින්ක්‍රොනයිස් ප්‍රෙස් කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ කැමරා හතරේ ඔඩියෝ හතරයි අපි අර වෙනම දීපු ඔරිජිනල් ඔඩියෝ එකයි. මේ වේව් ෆෝම් බැලුවම ඔයාලට පේනවා මම ලස්සනට සින්ක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න දෙන්නේ export XML කියන එක ක්ලික් කරලා ආයි අපෙන් අහනවා සේව් වෙන්න ඕන තැන. ඒකේ ඔටෝමැටිකලි නම්මෙට පස්සේ වැටෙනවා සින්ක් කියලා. අපි එහෙම සේව් කරගන්නවා. ඊට පස්සේ අපි ආයෙ යනවා DaVinci Resolve එක ඇතුළට ගිහිල්ලා File, Import, Timeline, Import AAF EDL XML කින් ක්ලික් කරලා Syncile එකෙන් සේව් කරගත්ත XML ෆයිල් එක ඕපන් කරගන්න. Dialog box එක මුකුත් කරන්න දෙයක් නැහැ. ඊට ඕන නම් වෙනස් කරන්න පුළුවන්. අපි එහෙම ඕකේ කරගන්නවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ආකාරයට sync වෙච්ච අපේ ෆයිල් එක XML එක ඕපන් වෙලා තියෙනවා. ඔහොම තියෙද්දි අපි පොඩි චීට් එකක් කරනවා. ආයි මෙන්න මේ ටික සිලෙක්ට් කරගෙන DaVinci Resolve software එක ඇතුලේ තියෙනවා syncing options. ඒවත් අපි තව ඉස්සරහට ගිහලා දෙන්නම්.
ක්ලික් කරලා create new multicam clip using selected clips කියලා ක්ලික් කරනවා. right. එතනදී අපි දෙනවා multicam කියලා දීලා create කරනවා. ඔයගොල්ලන්ට පේනවා නැති මේ multicam කියන එක. හැබැයි මේක double click කරාම මේ multicam කියන sequence එක මේකේ open වෙනවා. මේ open වුණාට මේක හරියට sync වෙලා නැහැ. ඉතින් අපි කරන්නේ මේක open කරන open in timeline දැන් මේක තියෙන ටික ඔක්කොම delete කරලා දානවා. delete කරලා අපි අර sync කරගත්ත ෆයිල් එක ආයෙ open කරගෙන මෙන්න මේකේ තියෙන ටික ඔක්කොම select කරලා copy කරලා ආයෙ අර multicam කියන sequence එකට ගිහිල්ලා ඔක්කොම paste කරගන්නවා. ඔක්කොම පේස් කරලා අපිට අර ඕන නැති ෆයිල් එක ඩිලීට් කරලා දානවා. මේ ට්‍රැක් එකේ හරියටම ඕන ටික විතර සිලෙක්ට් කරලා අනිත් ටික අයින් කරලා දාන්න පුළුවන්. එන්ඩ් එකෙත් අපි ඕන නැති ටික මේ ආකාරයට අයින් කරලා දානවා. මේ පේනවා ඇති කැමරා හතරයි ඔරිජිනල් ඔඩියෝ එකයි තියෙනවා. දැන් අපි මේ ඉන්නේ මල්ටි කැම් කියන සීක්වෙන්ස් එකේ. අපි දැන් තව අලුත් සීක්වෙන්ස් එකක් අදා ගන්නවා. right click කරලා timeline create new timeline අපි එකට දානවා final edit කියලා දාලා අර multi cam කියන sequence එක ඒකට ඇදලා දානවා. මෙන්න මේ ආකාරයට ගොඩක් ලාට මෙන්න මේ වගේ ලකුණ තියෙන්නේ. මේ මෙතනත් පෙන්වන මේ ලකුණ තියෙන්නේ multi cam කියන එක enable වුණාට පස්සේ තමයි මේ ලකුණ තියෙන්නේ. දාලා අපි source monitor එකේ මෙන්න මේ මෙතන තියෙන චුටි icon එක click කරලා multi cam කියන එක දානවා. එතකොට ඕගලන්ට දැන් පේනවා මේක play කරාම අපි sync කරගත්ත cameras හතර හරියට sync වෙලා real time play වෙනවා. දැන් ඉතින් ඔයගලන්ට කරන්න තියෙන්නේ මේක මෙහෙම play කරන ගමන් ඔයගලන්ට පේනවා ඇති අපි මේ rough cut එකක් මම දෙන්නේ ඔයගලන්ට. ඉතින් මෙහෙම කට් කරගෙන ඔයාලට පස්සේ මේව ගන්න හරියට හදා ගන්න පුළුවන්. නැත්නම් තාය ඔයගලන්ට ප්ලේ කරලා බැලුවොත් වෙන්නේ දැන් මේ වීඩියෝ ටික ප්‍රෝග්‍රෑම් මොන්ටේජ් එකේ පේන විදිහ. ඔන්න ඔය විදිහට තමයි DaVinci Resolve එකේ sync කියලා කියන software එකත් එක්ක multi cam production එකක් හරියට audio synchronize කරගෙන edit කරන්නේ. ඉතින් ඔයගලන්ට ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් තව අලුතෙන් දේවල් අපින් අහගන්න ඕන නම් comment කරන්න. අපේ Facebook page එක තියෙනවා අපේම TV. අපි අදට මේ episode එකෙන් සමුගෙන යන්නේ. ඉතින් ඔයගලන්ට කරන්න තියෙන්නේ අපේම TV අපේ channel එක subscribe කරලා අපිත් එක්ක touch එකේ ඉන්න.